දැන් රට විවෘතයි වැඩි පරිස්සමක් ඕනමයි ලයිෆ් එක රීස්ටාර්ට් කරන්න ප්‍රතිශක්තියත් ඕනෙමයි මාමයිට් වල ඇති විටමින් B9 සමග නිරෝගී ප්‍රතිශක්තිය පවත්ව ගමු 2015 ලංකාවේ කුඩු නඩුව තිබුණේ අපි යනකොට 6600 ඊ මම රස පරීක්ෂක වල දෙපාර්තමේන්තුව කඳවල සාකච්ඡාවක් කරා 2016 8000 2017 11000 2018 12000 ගිය අවුරුද්දේ 10000 අන්න අවුරුදු පහක ප්‍රගතිය අන්න ප්‍රගතිය දැන් මේ අවුරුද්දේ මේ දක්වා 13000 ඉතින් අපි බලන්නට ඕන කොහොමද මේවයන් රට බේරගන්නේ කොහොමද අපි රට හදන්නේ ජපානයේ ප්‍රස්තාවිරලක් තියෙනවා ඉනියෙකුට උදව් කරන්නට ඕන නම් මාළුවේ දෙන්න එපා ඉලි පිට දෙන්න අයියේ මාළුවක් දුන්නා නම් කපලා කොටලා ඔක්කොම කරලා කාලා දවසින් දෙකෙන් ඉවර කරගන්න ඉලි පිට දුන්නොත් ඒ මිනිස්සයාට ඒ මාළු අල්ලන ක්‍රමයක් කියලා දෙන්න දැන් අපි සමාජයක් හැටියට අපි බලන්නේ මේ විදියට එදිනෙදා අවශ්‍ය දේ කරනවට වැඩිය මේ කෙල්ල යුතුයි උන ආරක්ෂා කරන්න ඕන අපි කියන සේෆ්ටි net එකක් කියනවා වැටෙන්න දෙන්නේ නැහැ අපි ඒකයි දැන් 5000 වගේ දේශරයක් දුන්නා ඒක කරන අතරතුරදී අපි බලන්නේ දීර්ඝ කාලීනව කොහොමද මේ රට නම් වල ගන්නෙ මට ඔක්කොටම වඩා වැදගත් මේ රටේ මිනිස්සු අතර සාමය කොට නැහැ තම දේශපාලනයට ඇවිල්ලා තියෙන එහි ඉතින් දේශපාලඥයා කියන්නේ මෙහෙන් එහෙට පනින එහෙන් මෙහෙට පනින දූර පිළිබඳව විතරක් කතා කරන තමන්ගේ ජාතිය ගැන විතරක් කතා කරන මිනිස්සු නෙවෙයි මගේ පාර්ලිමේන්තුවේ පළවෙනි කතාව ඔබ දකින්න මම කතා කරන්නේ ශ්‍රී ලාංකිකයෝ ගැන මොකද ශ්‍රී ලාංකිකයෝ ආරක්ෂිත වුණොත් සියලු දෙනා ආරක්ෂිතයි ඒ ඇතුලේ මුස්ලිම් මිනිහත් ආරක්ෂිතයි දෙමළ මිනිහත් ආරක්ෂිතයි සිංහල මිනිහත් ආරක්ෂිතයි එතනටයි අපි යන්න ඕනේ අපිට බය නැතුව කියන්න පුළුවන් අපි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා විසින් පෙනීපනකොට අපිට විවිධ අපහාස උපහාස කරා අමාර වෙලාවට අපේ පවුලේ සම්බන්ධ මිනිසුත් අපිට උදව් කරේ නමුත් අද වෙනකොට අපිට පේනවා එතුමා ජනාධිපති වෙලා ඉන්දියාවේ කොවිඩ් වලින් වෙනසනකොට පකිස්තානයේ බංග්ලාදේශයේ කොවිඩ් වලින් වෙනසනකොට මුළු දකුණු ආසියාවේම ඉස්කෝලවලට ළමයි යවන පළවෙනි රට ශ්‍රී ලංකාව අද මාස්ක් අතු අපි ඔක්කොම එකට ඉන්නේ ඇයි හේතුවක් තියෙනවා සමාජයේ කිසිම සම්ප්‍රේෂණයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ මම හිතනවා. එතුමා වෙනුවෙන් පෙනී සිටපු එකට ඒ ටික වැඩි. එතුමා වෙනුවෙන් පෙනී සිටලා අපි එතුමාව ගෙනාවු එකට මේ කොවිඩ් වලින් මේ රට බේරගත්ත කමත්. මම පෙරේදා පණ කතා කරා අද උදේත් කතා කරා. අපි මේ රටින් තනි කරම මේ මත් වදුර තුරන් කරනවාම. මත් වදුරෙන් මේ රට තුරන් කරලා මේ රටේ සියලුම මිනිස්සු ආරක්ෂා කරලා දෙන්න. එහි අග මුල ගිය සියලු දෙනා අපි හොයන. ඒකට විශේෂ බලකායක් අවශ්‍ය නැත්. ඒකත් හදලා. ඒකත් හදලා මේ රටේ මිනිස්සු ටික අපි බේරගන්න. අද තියෙන සංඛ්‍යාලයක 5,53,000 කුඩුවලට බැහි වෙලා. 5,53,000. ඒ කියන්නේ 5%. ඒ කියන්නේ 20න් එක්කෙනෙක්. තාමත් බරපතල තත්ත්වයක්. මේ දේ කරන්න පුළුවන් කාටද කියන්නේ ඔබ මොම දන්න. මේ දේ කරන්න පුළුවන් ගරු ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මනි ශක්තිමත් නායකයෙක්. එතන තුමත් එක්ක එකතු වෙන්නයි කියලා අපි ඉල්ලා සිටිනවා. Breaking.lk